ලාෆ්ස් උපවෙතින් දිනපතා තෝරාගත් භාණ්ඩ සඳහා 135ක් දක්වා ඉතිරියක් ලාෆ්ස් වන් සමාජිකයන් සඳහා පමණයි සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව තාක්ෂණික නව්‍යකරණ සංස්කෘතිය ගොඩනැගීමේ අරමුණින් දෙවෙනි පුරා තාක්ෂණ උද්‍යාන පහක් ඉදි කිරීමට රජය සැලසුම් කර තිබෙනවා ශ්‍රී ලංකාව තාක්ෂණික නවෝත්පාදනයේ කේන්ද්‍රස්ථානයක් ලෙස ස්ථාපනය කිරීම විදේශ ආයෝජන ආකර්ෂණය දියුණු තාක්ෂණයුත් නව සමාගම් දිරිමත් කිරීම අපනයන ඉලක්ක කරගත් කර්මාන්ත ප්‍රවර්ධනය නව රැකියා අවස්ථා ඇති කිරීම දැනුම බෙදා හැරීම සහ අදාළ ප්‍රදේශයන්හි ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම මෙන්ම විදේශ විනිමය පැමිණෙන් ජාතික ආර්ථික සංවර්ධනයට දායක වීම මෙම ව්‍යාපෘතිය මගින් අපේක්ෂා කරනවා ඒ අනුව ගාල්ල කුරුණෑගල මහනුවර නුවරඑළිය සහ හබරණ යන ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් මෙම තාක්ෂණ උද්‍යාන ඉදිකිරීමට නියමිතයි එලෙස ගාල්ල වලහන්දුව ප්‍රදේශයේ ඉදිකරන ගෝල් ටෙක්නෝ පාක් තාක්ෂණික උද්‍යාන ඉදිකිරීමේ කටයුතු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඊයේ පස්වරුවේ නිරීක්ෂණයට ලක් කළා අකර 30ක පමණ වපසරයක විහිදෙන තාක්ෂණ උද්‍යානයේ ඉදිකිරීම 2023 වසර මැදවන විට නිම කිරීමට නියමිතයි 5G සංනිවේදනයේ සහිත නවීන තාක්ෂණික පහසුකම් නැනෝ පරීක්ෂණ ආයතන විනෝදාස්වාද ක්‍රියාකාරකම් තොරගත් ස්ථානවල ස්වභාවික පරිසරය හා මුසු වූ ක්‍රීඩා මෙන්ම මානසික හා ශාරීරික විවේක මධ්‍යස්ථානවලින් තාක්ෂණ උද්‍යානය සමන්විත වෙනවා ගාල්ල තාක්ෂණ උද්‍යානයේ නිල ලාංඡනයේ දැක්වීමද ජනාධිපතිවරයා අතින් මෙහිදී සිදු කෙරුණා මේ ව්‍යාපෘතිය නිමවීමෙන් පසුව මේ භූමියේහි ඍජු රැකියා අවස්ථා 2000ක් සහ තවත් වක්‍ර රැකියා අවස්ථා ගණනාවක් බිහිවන බව අපි තම සතුටින් සිහිපත් කරනවා. උපතුමන්ගේ රජයේ බලයට පත්වීමෙන් පසුව පසුගිය වසර දෙකක කාලය තුළ අභියෝග මැද මේ තාක්ෂණික ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනස කරන්නට උපතුමන් තීන්දුව කළා වගේම අධ්‍යාපන ක්ෂේත්‍රය වෙනුවෙන් උපතුමන් ලබා දුන් නැවුම් බලාපොරොත්තුව මේ රටේ සමස්ත තරුණ පරපුරටම විශිෂ්ට පියවරක් මේ වසර අවසන් වීමට පෙර අපට ප්‍රායෝගිකව මේ රටේ සෑම පුරවැසියෙක් डिजिटल हंदुम पत हंदुला हंदुन्वा दीम संधा यमनतां डिजिटल हंदुलुम पताक लबा दीम संधा अवश्य मूलिक वैडपिलिवेल अपट क्रियात्मक कराने पुलवा त्यातिका जनाधिपत्तुम अपट उपदेश दीला तीयने मेरटे ग्राम सेवक महत्यागे वेडसटहणे इंदला ई ग्राम सेवक वेडपिलिवेल इंदला जनाधिपति लेखांवरया दक्वा हेम पुद्गल सेवावक අන්තර්ජාලය හරහා කිරීම අවශ්‍ය මාවත නිර්මාණය කරන්න කියන කාරණය. ඒ සඳහා ඔබතුමා අතිගෞරව ජනාධිපතිතුමන් අපට මාස 30ක කාල සීමාවක් ලබා දීලා තියෙනවා. එමෙන්ම නවීකරණය කෙරෙනු ගාල්ල ධර්මපාල උද්‍යානය ජනතා ඉදිරිපත් කිරීමද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් ඊයේ පස්වරුවේ සිදු කෙරුණා. ධර්මපාල උද්‍යානය ඉදිකර ඇති විසිතුරු මාත්‍ය ප්‍රදර්ශන හා තොරතුරු මධ්‍යස්ථානයේ විවෘත කිරීමද ජනාධිපතිවරයා අතින් සිදු කෙරුණා. उद्यान निरीक्षण टेकू जनाधिपतिवरया पेमनसिरी जनताव समग सुहाद कथाबाहक निरत वू अतर एलिमहान रंगपीठ एदिरिपात किरणु सांस्कृतिकांग नरमीमट द एक्कुणा मंसल